ආණ්ඩුව මේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක දිගට අවුරුදු 10ක් ගෑස් සැපයීම ලබා ගැනීම සඳහා මේ තෝරගෙන තියෙන සමාගම මොකක්ද? New Fortress Energy කියන American සමාගම මේ සමාගම කියලා කියන්නේ ලෝකයේ අද බංකොලොත් වෙමින් පවතින සමාගමක්. එක පැත්තකින් ලෝකයේ LNG සැපයුම් කරන ව්‍යාපාර අතර පළවෙනි 250 තුලවත් පළවෙනි 100 තුල නෙමෙයි පළවෙනි 150 තුල නෙමෙයි LNG සැපයුම් සිදු කරන සමාගම් අතර පළවෙනි 250 අතරවත් නැති සමාගමක් තමයි මේ ආණ්ඩුව විසින් මේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව තෝරගෙන තියෙන්නේ. ඒ වගේමයි මෙය LNG සම්බන්ධයෙන් ඉතාම අධ්‍යක්ෂීය මඩු සමාගමක්. කොතරම්ද කියනවා නම් ඔවුන්ගේ බලාගාර පිළිබඳව ලෝකයේ එතරම් සාධක හොයාගන්නත් බැහැ. මොවුන් කැරිබියන් දූපත්වල 2018 අවුරුද්දේ පුවර්ටෝ රිකෝ කියන රටේ මෙවැනි ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව විවිධ දූෂණ අක්‍රමිකතා සහිතව කරපු ක්‍රියාවලියකින් අදේ රාජ්‍ය අර්බුදයට ගිහිලා තිබෙනවා. සා මේ සමාගමට විරුද්ධව නඩු පවරලා තියෙනවා. මේ සමාගම කියලා කියන්නේ 2021 මාර්තු වෙනකොට ඩොලර් මිලියන 1240ක ණය ප්‍රමාණයක් සහිත සමාගමක්. ඊට වසරකට කලින් ඔවුන්ගේ ණය ප්‍රමාණය තිබිලා තියෙන ඩොලර් මිලියන 949.5යි. වසරක් තුල ඩොලර් මිලියන 290කින් ඔවුන්ගේ ණය ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඩොලර් මිලියන 1240ක ණය ප්‍රමාණයක් තියෙන සමාගමක්. ඔවුන්ගේ සංචිත හැටියට ඔවුන් ප්‍රකාශයට පත් කළා තියෙන්නේ ඩොලර් මිලියන 360.1යි. විශාල ණය ප්‍රමාණයක් සහිත කුඩා සංචිත ප්‍රමාණයක් සහිත සමාගමක් තමයි මේ ආණ්ඩුව විසින් තෝරගෙන තිබෙන්නේ. මේ තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් වෙළඳ පොළ තුල ඔවුන්ගේ කඩාවැටීම. ඔබට පේනවා ඇති 2021 ජනවාරි මාසයේදී ඔවුන්ගේ කොටස් මිල ඩොලර් 59 ඉඳලා සැප්තැම්බර් මාසය වෙනකොට ඩොලර් 26.95 දක්වා වේගයෙන් ඔවුන්ගේ කොටස් මිල කඩාගෙන වැටෙන හැටි. පහුගිය ඔක්තෝබර් 6 වෙනිදා වෙනකොට ඔවුන්ගේ කොටස් වටිනාකම ඩොලර් 24.6යි. එතකොට මේක ඉහළ පහළ යනවා නෙමෙයි වේගෙන් කඩා වැටෙමින් තියෙන සමාගමක් තමයි තෝරගෙන තියෙන්නේ. ඔවුන්ගේ ණය ප්‍රමාණය තමයි මේ පින්නුම් කරන්නේ එන්නේ වැඩි වෙමින් තිබෙනවා. ඔවුන්ගේ සංචිත ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. ඉතින් මෙවැනි සමාගමකට ටෙන්ඩර් කැඳවන්නෙත් නැතුව මේ ව්‍යාපෘති ලබා දෙන්නට ආණ්ඩුව කටයුතු කරේ කවර අරමුණකින්ද? සා මේකෙන් දැනට විදුලි ඉංජිනේරුවන් ගණන් බල්ලා තියෙන හැටියට අපි පාවිච්චි නොකරන ගෑස් වලටත් මේ ගෙවීම ඇතුලේ කෙරවල පිටිය බලාගාරයෙන් පමණක් මේ කාලය ගත වෙනකොට ඩොලර් මිලියන 800ක පමණ අලාභයක් රට සිද්ධ වෙනවා. ඒ වගේම මේ ගිවිසුම් ප්‍රකාරව කෙරවල පිටිය බලාගාරයට විතරක් නෙමෙයි මේ අය ගෑස් අපයන්නේ කැලණිතිස්ස බලාගාරයට, ඒ වගේම කෙරවල පිටිය ආශ්‍රිතව ඉදිවන ඕනෑම ගෑස් බලාගාරයකට සහ මුතුරාජවැල ඉදිකරන්න යන ගෑස් බලාගාර ඇතුළු අපේ රටේ සියලු ගෑස් බලාගාරවලට ගෑස් සැපීමේ තනි අයිතිය මේ සමාගමට ගියාට පස්සේ අඩුතරමේ ඩොලර් මිලියන 1500ක පාඩුවක් අපට සිද්ධ වෙනවා කියන එක තමයි විදුලි ඉංජිනේරුවන් ගණන් බලලා තියෙන්නේ.